මෙදවස්වල වැඩිපුරම කතාබහට ලක්වන මැතිවරණයේ බවට පත් වෙ තිබෙන්නේ පළාත් සභා මැතිවරණය. පළාත් සභා තුනක කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. තවත් පළාත් සභා තුනක කාලය තව නොබෝදනකින් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ හින්දා මේ පළාත් සභා මැතිවරණය කවදාද පැවැත්වන්නේ කියන කාරණය ගැන දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල බහුතර මතය අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයා වෙත බහර දීමට නියමිත බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසා තිබෙනවා. අරලිගහ මන්දිරයේදී මේ පිළිබඳ ඊ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙන්න මෙහෙම කිව්වා. පළාත් සභා මැතිවරණයේ පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් පක්ෂ නායකින් අතර විශේෂ සාකච්ඡාවක් අරලිගහ මන්දිරයේදී ඊ රාත්‍රියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා. කෙසේ වෙතත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී නොමැති අතර ඔවුන්ගේ ස්ථාවරය ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. සාකච්ඡාවේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන් මහතා අද මෙතන එළමින පලාසම ඇතිවරණ පිළිබඳ ක්‍රමයකට සාකච්ඡා කරන්න අපි ලැස්ති වුණා. ලියුමක් කියවල තිබුණා ඒකාබද්ධ විපක්ෂය. ඊළවසේ ලියුම ලියලා තිනවා. කවුද ලියුම කියලා මම කියන්නේ නැහැ. ඒ ඒකාබද්ධ විපක්ෂයේ දෙබිඩි වැඩපිළිවෙලද එළි වුණා. මොකද එළිය කියන්නේ ඔබලට වෙල කියන්නේ අපි ඕන ක්‍රමයට ඔට්ටු. ඕන ක්‍රමයට ඔට්ටු. ඡන්දේ දෙන්න ඔට්ටු. ඡන්දේ යන්න ඔට්ටු. පරණ ක්‍රමන කමන්න කියලා කිව්වා. දැන් මෙතන ඇවිල්ලා කියන්නේ නැහැ. මට එදා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මේ සාකච්ඡාව පෙරත් සාකච්ඡාව වල කිව්වා අපි පරණ ක්‍රම එපා. අලුත් ක්‍රම දෙන්න ඕන කියලා කිව්වා. මේ අවස්ථාවේ මම කතා කරා. අද උදේ කතා කරා එතුමාට. ඊයේ කතා කරා පක්ෂ ප්‍රධානීව එක්ක කතා කරා. එතකොට මම බඩ දුන්න පොරොන්දු මොකද දැන් පරණ ක්‍රමයට බ්ලැස්ට් කියලා කිව්වා. දැන් මෙතන ලියුම යවලා තියෙනවා අනිත් ක්‍රමයට. මොකද ඒගොල්ලන්ට මේක ඇදද යන්න ඕන. එච්චරයි. හැබැයි ඊට පස්සේ ඇවිල්ලා ඔයගොල්ලෝ මාධ්‍ය වල කරුණා කරලා ඒගොල්ල කවුරු හරි කියනවා නම් අපි පරණ ක්‍රමයට ඔට්ටු. අලුත් ක්‍රමයට ඔට්ටු. චන්දර ඔට්ටු කියලා කිව්වනම් ඒ බොරු. අම් පටවල් බොරු. තේරුම් අරගන්න එච්චර කියන්නේ. ආවේ නැහැ ලියුම යවලා. එතුමා ලියුමේ මොනවා සඳහන් වෙලා තියෙන්නේ? ලියුම කියන්නේ අපි අපේ ස්ථාවර කියන්නේ නැහැ. ඔගල්ලන් ආණ්ඩු ස්ථාවර කියන කෙනා කියනවා. එතන ආණ්ඩු පමණක් නෙවෙයි හිටියේ. ආණ්ඩු පක්ෂ පමණක් නෙවෙයි හිටියේ. එතන හිටියේ TN හිටියා. අනිත් පක්ෂ හිටියා. TPDP හිටියා. යව ආණ්ඩු පිටේට පක්ෂත් හිටියා. මේක ආණ්ඩු වැඩක් නෙවෙයි. රටේ වැඩක්. ඒ නිසා ඒක නෙවෙයි එකතු කරලා අපි කතා කරන්නේ. ඒ නිසා ඒ ස්ථාවරෙන් ඉඳ වෙනස් වෙලා ඇත ස්ථාවරය රටට කියන්න කියලා ඒකවද පක්ෂට කියනවා. අපිත් කියනවා ලබන බ්‍රහස්පතින්ද අපි ආපෝ රැස් වෙනවා. මොකද JVP අද ආවේ නැත්ත. අපි රැස් වෙනවා ඒක ඉල්ලීම් පරිදි යමන රාජපති රැස් වෙලා ඒකම දෙකද කරන රැස් වෙලා තීරණය ගන්න. මෙතන අප පක්ෂවල UNP කිව්වා පරණ ක්‍රමය. දෙමළ ප්‍රදේශ සන්ධාන අපි කිව්වා පරණ ක්‍රමය. ශ්‍රී කාංග්‍රස් පරණ ක්‍රමය. සමස්ත ලංකා මකල් කාංග්‍රස් රිසාඩ්ගේ පක්ෂය පරණ ක්‍රමය. EPDP පරණ ක්‍රමය. TNA පරණ ක්‍රමය. SLP විතරයි කිව්වේ. SLP වෙනම පිටි සිටිය සරත් තමනක මැමැත්තුමා ඒ වගේ මේ වයිස් මුස්තු මැමැත්තුමා දෙන්නම කිව්වා අලුත් ක්‍රමය යමු කියලා. ඒ කියන්නේ එතුමන්ලා තමයි මේ ඡන්දේ පස්සට අදින්නේ. හොව්. අපිට පේන්නේ මෙතනමයි. දැන් මෙතන මේ කමිටුවේ සභාපති ඇටියට ගරු අග්‍රමත්තුමා කතානායකතුමා ලියුමක් කියවනවා. මෙතන සහභාගී වෙච්ච පක්ෂවල අතර වැඩි බෞද්ධ පක්ෂවල පරණ ක්‍රමයට ලෑස්ති කියලා තුමා සාවර කියනවා. ඒතර දෙසැම්බර් හෝ ජනවාරි ඡන්දේ තියෙන එකක් නැති වෙමේ යන විදියට. නැහැ අපිට දෙන්නේ නැහැ ඒකට. අපිට ඡන්දේ ඕන කියලානේ. ජනවාරි මාසෙ පස් වෙනද 10 වෙනද විතර ඡන්දේ ලා. අමසපති.